දෙවියන් වහන්සේට ස්තුති වේවා. මක් නිසාද දෙවියන් වහන්සේ යහපත්, උන්වහන්සේ කරුණාවන්තයි, උන්වහන්සේ ධර්මිෂ්ඨයි, ඒ වගේම උන්වහන්සේ අපට ප්‍රේම කරනවා. මේ කාරණා නිසාම අපි දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබූ සෙනගක් බවට පත් වෙලා තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වෙලා තිනවා. ඒ වගේම අපට අයිතිය තියෙනවා දෙවියන් වහන්සේට ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණනි කියලා උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අපි ජයග්‍රාහී සෙනග, ආශිර්වාදලත් සෙනග. මම සුදා මහන්සේගේ මඟ පෙන්වීම අනුව ඔබත් සමග රාජ්‍ය රහස යටතේ බෙදා ගන්න යන කාරණාව තමයි සබත් දවස ගැන. සබත් දවස ගැන බොහෝ දෙනෙක් මගෙන් යම්කිසි කාරණා අහලා තියෙනවා. මේ සියලු දෙනාටම මම හිතනවා දැනගන්න කාරණා ගොඩක් මේ පාඩම යටතේ තියෙයි කියලා. රාජ්‍ය රහස යටතේ අපි සබත් දවස ගැන රහස් කීපයක් කතා කරන්න යනවා. බයිබලයට අනුව, බයිබලයට අනුකූලව රහස් කියලා කියන්න හේතුවක් තියෙනවා. මොකද ඇත්තටම රහස් නෙවෙයි ඒ දේවල්, බයිබලීය සත්‍යතාවයන්. නමුත් බොහෝ දෙනෙක් මේ කාරණා ගැන තිබෙන්නා වූ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසාම මම හිතන එකට සබත් දවස ගැන රහස් කියලා කිව්වොත් හරි. මේ දේ වචනය තුල අපි සත්‍යතාවය දැනගන්න යනවා. ඒ සත්‍යතාවය තුල ඔබ නිදහස් වෙනවා ඇත. ආමෙන්. හැලෙලූයා. දෙවියන් වහන්සේ ස්තුති වේවා. උන්වහන්සේ මට මෙවැනි මාතෘකාවට මඟ පෙන්නපු නිසා මා හිතනවා ඒ තුල ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. ඒ වගේම ඔබ මම කිව්වත් වගේ සත්‍යතාවය දැනගන්න, ඒ සත්‍යතාව ඔබ නිදහස් කරනවා. නිස්සක වශයෙන්ම දේ වචනය තුල අපි ආශිර්වාද ලබන සූදානම. එහෙනම් අපි බලමු සබත් දවස ගැන රහස් කීපය. පළවෙනි කාරණය තමයි සබත් දවස උන්වහන්සේගේ දසපනතේ කොටසක්. ඒ කියන්නේ උන්වහන්සේ අපිට දීපු ආශ්‍රා වලින් එකක්. නිග්මයාම පොතේ 20 පරිච්ඡේදයේ 8 සිට 10 දක්වා අපි බලමු. සබත් දවස ශුද්ධ කොට පවත්වන්නට සිහි කරගනුව. සදවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාර්ථ කරගනුව. එහෙත් සත්විරි දවස සාගේ දෙවි වූ ස්වාමීන් වහන්සට පවත්වන සබතක්ය. ඒ දවස තෝවත් තාගේ පුත්‍රයව, තාගේ දුවත්, තාගේ වැඩකාරයා, තාගේ වැඩකාරීව, තාගේ සිව්පාවවත්, තාගේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයවත් කිසි වැඩක් නොකරව. මෙතන කියනවා ස්වාමීන් වහන්සේට පවත්වන සබතක් කියලා. සත්විරි දවස, අපි මේ සත්විරි දවස නිරාකරණය කරගමු කවද්ද කියලා ඊළඟ පොයින්ට් එකේදී, ඊළඟ කාරණාවදී. පළවෙනි කාරණාව තමයි සබත් දවස උන්වහන්සේ අපිට දුන්න ආඥාවක් පනතක් කියන එක. දසපනතෙන් කොටසක් මේක. දසපනත මේක ඇතුළත් වෙලා තියෙනවා. ඊගෙන තමයි අපි මේ කතා කරන්නේ. දෙවියන් වහන්සේ පැහැදිලිව මෙතන කියලා තියෙනවා සබත් දවස සිහි කරන්න කියලා, සබත් දවස ශුද්ධ කොට පවත්වන්න කියලා උන්වහන්සේගේ දසපනතේ මේක අන්තර්ගත කරලා තියෙනවා. ඒක තමයි පළවෙනිම කාරණය අපි බැලුවේ. ඊට පස්සේ අපි දෙවනි කාරණේ බලන්න යනවා. මාක් පොතේ 16 පරිච්ඡේදය නවති පදය. මාක් පොතේ 16 පරිච්ඡේදය නවති පදය. මෙතන කියනවා උන්වහන්සේ සතියේ පළමු වෙනිදා අලුයම වේලේ නැගිටි කල පළමු කොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සද්දෙනෙකු දුරු කරනු ලැබූ තැනැත්තිය. පළවෙනිම නවති පදේ පටන්ගෙන උන්වහන්සේ සතියේ පළමු වෙනිදා අලුයම වේලේ නැගිටි කල. ඒ උන්වහන්සේගේ උත්ථානය, මලවුන්ගේ නැම් කිටීම සිද්ධ වෙන්නේ සතියේ පළමු වෙනිදා. අපි දන්නවා අපි මේක සමරනවා ඉරිදා දවසේ. එතකොට මෙතන සල්ති පළවෙනිදා උන්වහන්සේ උත්තාන දවස, පාස්කු ඉරිදා අපි සමරනවා ඉරිදා දවස. එතකොට මේ ඉරිදා දවස සතියේ පළවෙනිදා කියලා මෙතන එතකොට අපිට ස්ථීර වෙනවා, සහතික වෙනවා. එතකොට අපි නැවත බැලුවොත් එහෙම නික්මයාම අපි කතා වුණා සබත් දවස දේ වචනේ තියෙන බයිබලේ තියෙන මේකේ සත්විරි දවස කියලා. එතකොට මේ පළවෙනි දවස නම් ඉරිදා, සත්විරි දවස කවද්ද? සත්විරි දවස සිනසුරාදේ. તો සතිය පටන් ගන්න ඉරිදායි පළවෙනි දවස, සත්විරි දවස සිනසුරාදේ. මොකද එතන නික්මය පොතේ තියෙන සදවසක් වැඩ කරමින් තාගේ සියලු කර්මාන්ත වැඩ කටයුතු, සියලු දේවල් තමාට තියෙන වෙහෙස මහන්සිල කරන වැඩ කටයුතු, තමාගේ අත් වැඩය, මේ තමාගේ කාරණා සියලට වෙහෙස මහන්සි වෙන්න, තමාගේ කර්මාර්ථයේ වැඩපොලි වෙහෙස මහන්සි වෙන්න. නමුත් 10 පදේ පටන් ගන්නගෙන එහෙත් සත්විරි දවස, the 7th
ඩේ සත්විරි දවසතාගේ දෙවිවූ ස්වාමීන් වහන්සේට පවත්වන සබතක්ය. සබත් දවස සත්විරි දවස. සත්විරි දවස සෙනසුරාද. ඇයි මෙතන සුද්දුමාක් දාසි නමේ කියනවා උන්වහන්සේ සති පළවෙනිදාලවෙනි වෙලේ තම නැගිටේ පළවෙනිදා උන්වහන්සේ මාලවන්ගේ උත්තානු දවස ඉරිදා. එතකොට දෙවැනි කාරණය සබත් දවස සිරසුරාදා. ඒ වගේම තව මම පොඩි දෙයක් මේකට එකතු කරන්න කැමති. අපි පෙරලගමු ලෙවි කතාව. ලෙවි කතාවේ 23 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. ලෙවි කතාව 23 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. ඒක නුඹලාට ගරුමය නිවාඩුවක් වන සබතක්. නුඹලාගේ ආත්මවලට දුක් දීපාල මාගේ 9 වෙනි දින සවස. එනම් සවස පටන් සවස දක්වා සබත් පවත්වා පල්ලාය කිසේක. බලන්න මෙතන කියනවා සවස සිට සවස දක්වා. එතකොට සබත් දවස අපි සිරසුරාද කියලා දෙයක් අපි බයිබලයෙන් තහවුරු කරගත්තා. ඒ වගේ මේ සබත් දවස සවස සිට සවස කියන සිකුරාදා සවස සිට සිරසුරාද සවස දක්වා තමයි සබත් දවස. ඒකත් දේවාශරී ප්‍රකාරව ඔබම ඔබට පැහැදිලි කරා පෙන්වා දුන්නා. තුන්වෙනි කාරණාවට අපි යනවා. පෙරලගමු උප්පත්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා මම කියවන්න යනවා. මෙසේ අහසත් පොළවත් එහි මුළු සේනාවත් මවා නිමවන ලද්දේ. කවුද මේ මවා නිම කර ලද්දේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය, ඒ කියන්නේ ලෝකේ බැවිම ගැන මේ කියන්නේ, ස්වකීය කර්මාන්තය සත්විරි දවසේ නිම කළසේක. අපි කලින් කතා කරා මේ සත්විරි දවස කවද්ද? සිරසුරාදා. සත්විරි දවස සිරසුරාදා. උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් සත්විරි දවස මෙතන කියන දිවාඩු ගත්සේක. සත්විරි දවස නිම කරාලු, සත්විරි දවසේ දිවාඩු ගත්තලු. නිම කර යයි එතකොට දිවාඩු ගන්න ඕනේ හින්දා. දිවාඩු ගත යුතු නිසා. උන්වහන්සේ තුන්වෙනි පදයේ කියන මෙතන 2 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ තමන් බැවුවා වූ සෑදුවා වූ සර්කීය සියලු වැඩවලින්. එතකොට මේ උන්වහන්සේගේ බැවීම, සෑදීම, ස්වකීය සීළු වැඩ මේවා තමයි කර්මාන්ත. එතකොට ඔබගේ ඔබ අද සාදන දේවල්, අමුණන දේවල්, ගොතන දේවල්, මහන දේවල්, වැඩපළ යන දේවල් සියලු ඔබ කරන ඒ කාරණා, ඔබ වෙහෙස වෙන කාරණා තමයි ඔබගේ කර්මාන්ත. එතකොට ඒ සියලු වැඩවලින් සත්විරි දවසේ දිවාඩු ගත්හි. දෙවියන් වහන්සේ දිවාඩු ගත්තලු සත්විරි දවසේ. කියන්නේ කවදාද? සෙනසුරාදා. දිවාඩු ගත්ත ඒ හේ ඒ දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නියම කළසේක. දෙවියන් වහන්සේ පවා මේ සත්විරි දවසේ දවස් 6ක් වැඩ කළ ලෝකේ මවල ලෝකේ සදලා උන්වහන්සේ නිවාඩු ගත්ත සත්විරි දවසේ. එතකොට ඒ නිසා උන්වහන්සේ අපිටත් මේ සත්විරි දවස නිවාඩු ගන්න කියලා තියෙනවා. ඒ වගේ මේ දවසට ආශිර්වාද කළා. ඒක ශුද්ධ දවසක්. හෝලි සැටඩේ කියලා ඒක නියම කරලා තියෙනවා. අපි ගුඩ් ෆ්‍රයිඩේ, හෝලි සැටඩේ, ඊස්ටර් සන්ඩේ එහෙම නේද අපි නම් කරන්නේ. එතකොට මේ හෝලි සැටඩේ, සැටඩේ ඇයි හෝලි වෙන්නේ? ශුද්ධ වෙන්නේ උන්වහන්සේ දවස ශුද්ධ කරපු නිසා. එතකොට කවදාද සබත් දවස? එතනත් පැහැදිලි වෙනවා සේනසුරාද තමයි සබත් දවස කියලා. අපි කියනවා ගුඩ් ෆ්‍රයිඩේ, හෝලි සැටඩේ, ඊස්ටර් සන්ඩේ. සෝ එතන හෝලි සැටඩේ කියන්නේ මේ උන්වහන්සේ දවස විශුද්ධ කරපු නිසා, ඒක ශුද්ධයයි නියම කරපු නිසා. තුන්වෙනි කාරණය මෙතන මේ දෙ කවුද කියලා මුලින්ම කිව්වා මේ දේවල් මේ අහස පොළොව නිම කරලද්දී මේ දවස නිවාඩු ගත්තේ මේ ශුද්ධයයි නම් කරේ, නියම කරේ, මේ දවසට ආශිර්වාද කරේ. කවුද මේ කරේ? දෙවියන් වහන්සේ. එතකොට මේක යුදෙව්ව කරපු දෙයක් නෙවෙයි. එතකොට මේක යුදෙව්වට අදාළ දෙයක් නෙවෙයි. තුන්වෙනි කාරණේ තමයි මේ සබත යුදෙව්වගේ දෙයක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ කාරණයක්. බොහෝ අය පටල ගන්න මේක පරණ කිවිසුමේ කාරණයක්, මේක යුදෙව්වගේ කාරණයක්, මේක ඒ කාලේ තිබ්බ දෙයක්, මේක පරණ කිවිසුමේ කොටසක්. නෑ නෑ, මේක දෙවියන් වහන්සේගේ කාරණයක්. මේක දෙවියන් වහන්සේ නියම කරපු දෙයක්. මේක දෙවියන් වහන්සේ පවත්වපු දෙයක්. මේක දෙවියන් වහන්සේ පටන් ගත්ත දෙයක්. එතකොට තුන්වෙනි කාරණය මේක යුදෙව්ව සඳහා පමණක් නෙවෙයි, දෙවියන් වහන්සේ සියලුම දෙනා සඳහා, සියලු මනුෂ්‍ය වර්ගය සඳහා නියම කරපු දෙයක්. මොකද ඒක දෙවියන් වහන්සේගේ පැමිණුවා වූ දෙයක් නිසා. හතරවෙනි කාරණයට අපි යනවා. හතරවෙනි කාරණය ඩික්මයාම පොතේ අපි නැවත පෙරලගමු 20 වෙනි පරිච්ඡේදය. මෙතන 8 වෙනි පදේ කියනවා
සබා දවස ශුද්ධකොට පවත්වට සීකරගන්නුව. ඉරි මේ අනි දේවල් ගත්තාම දස පනති මේ හතරටි පනතරයෙදදි. පනත් දහයක්ුණස් දුන්නා එක තම දස පනත කියලගෙන මේක සිහි කරන්න තියෙන මේක රිබෙම්බ සිහි කරගන්න කියලා. ඒ කියන්නේ උන්වහන්සේ මේක අමතක කරන්න එපා කියලම අපිට කියනවා. අටවැනි පදේ සබත් දවස ශුද්ධකොට පවත්වන්නට සිහි කරගන්න කියලා. ඒ කියන්නේ ඒක අමතක කරන්න එපා කියලා දෙවියන් වහන්සේ කියනවා. සමහර වෙලාවට මේක සමහර චර්ච් වලින් සමහර දේව දාසයන් පවා මම උනත් මේකට මුහුණ දීලා තියෙනවා, මට ඇහිලා තියෙනවා, මම දන්නවා. සමහර අය මේකට ලොකු අවධානයක් දෙන්නේ නැහැ, මේක අමතක කරන්න පොළඹන. ඒ අය පවා මේක අමතක කරන ඇදහිලිවන්තයන්ට ඒක ඒ තරම් ලොකුවට මේක ගැන කියන්නේ නැහැ, අවැදගත් දෙයක් විදිහට සලකනවා. සමහරවිට කියනවා මේක ඉරිදට මාරු කරලා තියෙන්නේ, අලුතෙන් එක වෙනස් වෙලා තියෙන්නේ, ආයක පරණ ගිවිසු මේ තියෙන්නේ, ඒක අපිට එච්චර වැඩක් නැහැ කියනවා. නැත්නම් ඒක යුදෙවොන්ට තියෙන්නේ, ඒක ඉස්සර දෙයක්, ආ දැන් ඒක නැහැ, දැන් නව ගිවිසුම තියෙන්නේ, දැන් ඒවා වෙනස් වෙලා තියෙන්නේ. මේ වගේ එක එක මතවල ඉන්නවා. මේ වගේ ප්‍රකාශ නැත්තම් අපිට ඕ ගැන එච්චර අපි වැදගත් නෑ, ඔකට ලොකු අවධානයක් දෙන්න ඕනේ. නමුත් මොකද දෙවියන්වහන්ස මෙතන කියන්නේ, දෙවියන්වහන්ස කියනවා මේක අමතක කරන්න එපා, සබත් දවස අමතක කරන්න එපා, ඒක සිහි කර ගනුව. ඒ කියන්නේ ඒක remember to keep the Sabbath day. සිහි කරගන්න කියන අනිවාර්ය මතක ඇතුව සබත් දවස පවත්වන්න, ඒ දවසේ විවේක ගන්න කියලා දෙවියන් වහන්සේ කියලා දෙන. එතකොට අපි කොහොමද මේක වෙනස් කරන්නේ? ඒ වගේ මෙතන අපි නැවත් අපි බලන්න යනවා ගීතාවලිය 89:34. මෙතන තියෙන 89:34 මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්න. මෙතන දෙවියන්වහන්සේ කියන මාගේ ගිවිසුම, මේ දසපනත උන්වහන්සේ මා අපරුසැති උන්න ගිවිසුම. එතකොට ඒ ගිවිසුම කඩ කරන්නේ නැහැ, දෙවියන්වහන්සේ කියපු දේවල් වෙනස් කරන්නේ නැහැ කියලා. මාගේ තොල්වලින් නික්මුණු දේ කියන උන්වහන්සේගේ ප්‍රකාශ කළ වචන, උන්වහන්සේගේ පොරොන්දු, ඒ ස්ටේට්මන්ට්ස් උන්වහන්සේ වෙනස් කරන්නේ නැහැ කියලා මෙතන ගීතාවලි 89:34 කියනවා. ඉතින් එතකොට මේ දසපනත පටන් ගන්නදි නිග්මයම අපි කියුවේ 20 තමයි ඉස්සෙල්ලා ඒ සබත් දවස ගැන කියුවේ 28 වෙනි පදේ. ඒතර 20 පරිච්ඡේදයේ පටන් ගන්නදි කියනවා දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු වචන වදාරනසේක. උන්වහන්සේ කතා කළ මේක වදාරනස, උන්වහන්සේ මේ වචන ප්‍රකාශ කර, වචන පිට කරා කියලා. ඒ වගේ මෙතන ගීතාල නැවත බලව මෙතන තියෙනවා මේ මගේ තොල්වලින් නික්මුණු දේ වෙනස් නොකරන්නෙමි. දෙවියන් වහන්සේම කියනවා, උන්වහන්සේ වදාරන දේ, උන්වහන්සේ ප්‍රකාශ කරන දේ, උන්වහන්සේ ප්‍රකාශ කළා වූ දේ වෙනස් කරන්නේ නැහැ කිසිසේත්. උන්වහන්සේක වෙනස් කරන්නේ නැහැ, කිවිසුම කඩ කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ මනුෂ්‍යයා කොහොමද මේක කඩ කරන්නේ, මේක වෙනස් කරන්නේ, මේක අමතක කරන්නේ, මේක නොසලකා හරින්නේ? කිසිම නායකයෙක්ට, දේව දාසයෙක්ට, චර්ච් එකට අවසරයක් නැහැ මේ දේවල් කඩ කරන්න, අමතක කරන්න, නොසලකා හරින්න. මොකද අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට, දෙවියන් වහන්සේ අදහන සෙනග හැටියට ඒක වැරදි. මොකද දේව වචනේ පැහැදිලි ලෙස මේ සබත ගැන කියලා තියෙනවා. අපි ඒක තමයි මේ සබත් දවස ගැන රහස් සම්මා මේ අද කතා කරන දේව වචනේ ඇසුරින් මම ඔබට මේකේ සත්‍යතාව එළිදරව් කරනවා. මේක පිළිගැනීම ඔබේ කාරණය, මේකට අවධානය දීම ඔබේ කාරණය. ඒ වගේම අපි බලමු මතේ පොතේ 5 පරිච්ඡේද 17 කියනවා. මතේ පොතේ 5 පරිච්ඡේද 17 මොකද සමහර අය කියන මේක දැන් අලුත් වෙලා තියෙන්නේ, දැන් අලුත් ගිවිසුම තමයි තියෙන්නේ, ඒක පරණ ගිවිසුම දෙයක්, ඒක යුදෙවට සම්බන්ධය බ කලි කිව්වාගේ ඒ වගේ ප්‍රකාශ කරන. නැත්තම් ඒ සබත් දවස දැන් ඒක නීතිය, ඒක විවස්ථාව, දැන් තියෙන කරුණාව, ඒ වගේ දේවල් කියන නිසා මම තව පදයක් දෙනවා. මතේ පොතේ 5 පරිච්ඡේදයේ 17 පදේ සිට 19 පදේ දක්වා අපි කියවමු. මේ යේසුස් වහන්සේ කිය පරණ විවස්ථාව සහ යේසුස් වහන්සේගේ විවස්ථාව කිය. විවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අවලංගු කරන පිණිස මම ආවේ මේ නොසිතල්ලා. හා බලන්න, ඒසවාස කියනවා විවස්ථාව, එවන තානාගත වාක්‍ය අවලංගු කරන්න, කැන්සල් කරන්න මම ආවේ නෑ, සම්පූර්ණ කරන්න මිස අවලංගු කරන්න ආවේදී. මේක ටු ෆුල්ෆිල්
the law, that I came to fulfill the law but not to cancel the law. Vivastava cancel karana nevi mamavi, vivastava elesama tibiyadi, vivastava sampurna karana fulfill karana kiyana vivastava pilipadala, unahase vivastava tula pihitala, vivastava apita karala penna. ඒ කරල පෙන්නීම තුළ ඒක කරුණාව අපිට රැගෙන අරගෙන දෙනවා. උනාසේ කුරුස පූජාව තුළ විවස්ථාව සම්පූර්ණ කරන්න උනාස ඇවිල්ලා තියෙනවා. ඊපස් 18 පදේ කියනවා සැබෑවක් නුඹලාට කියමි අහසත් පොළවත් පහව යන තෙක් සියල්ල සිදුවන තුරු විවස්ථාවෙන් එක අකුරක්වත් බිද්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආශාවලින් ඉතා සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යය ඉතා සුළු යැයි කියනු ලබන්නේ නමුත් ඒවා පවත්වන්නා වූ උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යය උතුම් යැයි කියනු ලබන්නේය. ඔබට බහිතන ඒක මම වෙනම පැහැදිලි කරන්න ඕනේ. ඔබට පැහැදිලි මෙතන කියලා තියෙනදී දිව්‍යත් වහන්සේගේ කැමැත්ත මේ වචනය ලෙසම තබාගෙන මේ විවස්ථාව අපි පිළිපැදීම යේසු වහන්සේ කියන විවස්ථාවම කඩලා අයින් කරලා වෙනස් කරන නෙවෙයි ආවම විවස්ථාව සම්පූර්ණ කරන්න. ඒ වගේම ඔබත් වග බලා ගන්න ඔබ ඇදහිලිවන්තයෙක්ද විවස්ථාව ඔබ උගන්වන කෙනෙක්ද කවරෙකු හෝ වේවා මේ විවස්ථාව පිළිපදින මේකට එකතු කරන්න මේක අඩු කරන්න වැඩි කරන්න නැතුව වෙනස් කරන්න නැතුව මේක පිළිපදින්න ඔබ වග බලා ගන්න මේක උගන්වන්න ඔබ වග බලා ගන්න මේ විවස්ථාව වෙනස් වෙන්නේ නැහැ කියලා මෙතනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තහවුරු කළ තියෙන දෙවියන් වහන්සේ මේ පැහැදිලි ඔබ දේ වචනේ අපිට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මේ සබත් දවස අපි සිහි කරගන්න ඕනේ පවත්තන එක අමතක කරන්න හොඳ නැහැ. සබත් දවස පැවැත්වීම අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. අපි පස්වෙනි කාරණයට යනවා. පස්වෙනි කාරණයේදී අපි තෙල්ලගමු ලූප් පොතේ 4 පරිච්ඡේදයේ 16 පදයේ කියන උන්වහන්සේ තමන් වැඩුණු නුවර වූ නාසරෙත් පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසේ සිද යෝගයට ඇතුළුව කියවන පිරිස නැගිටුට සේක. යේසුස්සේ සිරසුරාදා චර්ච් එකට ගියා. ඒවා කියලා තියෙන ඒ වගේම තමන්ගේ පුරුද්ද ලෙස බලන්න ඉතින් රහසක්නේ. යේසුස් වහන්සේ පුරුද්දක් ලෙස ඒ පුරුද්දක් කියන මොකක්ද හැබිට් එකක් ඒ කරන්න හුරු වෙලා තිබුපු දෙයක් ඒ කියන්නේ දිගින් දිගටම ඒකාකාරීව කරන්න හුරු වෙච්ච දෙයකට තමයි අපි කියන පුරුද්දක් කියලා. ඒක යේසුස් වහන්සේ පුරුදු වෙලා හිටියලු චර්ච් එකට එන්න සබත් දවසේ අපි මුලදී කතා කරා මේ වචනේට අනුව සබත් දවසේ සිරසුරාදී යේසුස් වහන්සේ චර්ච් එකට ගියාලු. ගිහිලා මේ වචනේ කියෙව්වලු. එතකොට පස්වෙනි කාරණේ තමයි ජීසස් සබත් දවස පිළිපැද්දා. ඒක රැක්කා උන්වහන්සේ සබත් දවස ගරු කරා. සබත් දවසේ තියෙන ආශ්‍රය දෙවියන් වහන්සේ දුන්න ආශ්‍රය උන්වහන්සේ අවබෝධ වුණා කීකරු වුණා. පැහැදිලිව මෙතනදී බලන්න තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසේ සිද යෝගයට ඇතුළුව තීර කියන යේසුස් වහන්සේ සබත් දවසේ දෙවියන් වහන්සේට කැප කරා දෙවියන් වහන්සේට පූජා කරා කියලා මෙතන කියලා තියෙනවා. ලිප්පියක් පොතේ 20 පරිච්ඡේදයේ 11 පදේ අපි එතනදී අදට අවසන් කරනවා සබත් දවසේ ගැන රහස් සම්බන්ධයෙන්. මේකේ 11 පදේ කියනවා කුමක් හේයින්ද ස්වාමීන් වහන්සේ ආස පොළොවත් බුදුදත් එහි ඇත්තා වූ සියල්ලත් සදවසින් සාදා සත්පිරි දවස බිම අඩුගත්සේක. ඒ කියන්නේ උදස් දවස් 6ක් තුල මේ ලෝකේ බැවීම කරලා සත්පිරි දවස කියන්නේ සිරසුරාදා බිම අඩුගත්සේක. ඒක නිසා තමයි සිරසුරාදා සබත් දවස වෙන්නේ. එතකොට එහි ස්වාමීන් වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළසේක. දෙවියන් වහන්සේ සබත් දවසට ආශිර්වාද කරා කියන දේ එක මේක ශුද්ධ යයි ප්‍රකාශ කරාලු. එක විශුද්ධ කරා කියන දේ ඒ වගේම දෙවියන් වහන්සේ සබත් දවසේ දිබාඩු ගත්තා කියලා තියෙනවා. පැහැදිලි බුද්ධහන්සේ සබත් දවස ආශිර්වාද කරලා ඒක විශුද්ධ කරලා උන්වහන්සේ සබත් දවස දිවාඩු ගත්තා කියලා කිසිම තැනක බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේක පරණගිසු අලුත් ගිබුසු තාමක සබත් දවස උන්වහන්සේ වෙනස් කරා. සබත් දවස ඉරසුරල් මාර්ග කරලා උන්වහන්සේ ඉරිදට දැම්මා.
වෙන දවසක් තම උතා ශුද්ධ කියල මේ ගුණාස වෙන දවසක් එක මාරු කරපු කතා ඒ කිසිම දෙයක් දේවචනය සඳහන් වෙන්නේ. දේවචනය සඳහන් වෙන කාරණ සත්‍යතාව අද ඔබත් සමඟ බෙදාගත ශුද්ධාමාසගේ මඟ පෙන්වීම පරිදිතුකුණ අපට තහවුරුයි. පළවෙනි කාරණය සබත් දවස දෙවියන් වහන්සේගේ පනතෙන් කොටසක් දස පනතෙන් කොටස උන්වහන්සේගේ ආශාවක්. දෙවැනි කාරණය සබත් දවස සිරසුරාදා. ඉගිත දවසේ අපි මේ පපසු කාලේ මේ චර්ච් එකට යන්නේ ඊස්ටර් සන්ඩේ තියෙන දොර ඉගිත දවසේ සමර නිසා උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීම සිහි කරන් උන්වහන්සේ ජය මලවුන්ගේ ජය ගැනීම ජයග්‍රාහි දවස මේක සෙලිබ්‍රේට් කරන්න තමයි ඉගිත දවසේ මේ චර්ච් සර්විස් එක ගොඩක් ලාට ගොඩක් චර්ච් වල තියෙන තු සබත් දවසේ ඉරිදා නිසා නෙවෙයි සබත් දවස සෙනසුරාදා ඒස් වහන්සේ පවා සබත් දවසේ උන්වහන්සේ නිවාඩුගත උන්වහන්සේක පිළිපැද්ද උන්වහන්සේත තිබුණා සිකුරාදා පුරුස්සේ පූජා වෙලා සෙනසුරාද නැගිටින්නේ නෑ උන්වහන්සේ පවා සෙනසුරාදා නිවාඩුගත් සබත් දවස උන්වහන්සේ ගරු කරා ඒ ඉරිදා තම උන්වහන්සේ උත්තාන ඉතින් ඉරිදා සතියේ පළවෙනි දවස තුන්වෙනි කාරණේ සබත් දවසේ යුදෙව්වට පමණක් නෙවෙයි ඒක මුළු මනුෂ්‍ය වර්ගයාටම අයත්ද මොකද ඒක දෙවියන් වහන්සේගෙන් ලැබෙන දෙයක් ඒක හැමෝටම අදාළයි ඒ වගේම හතරවෙනි කාරණේ සබත් දවස උන්වහන්සේ කිව්වා සිහි කරන්න එක අමතක කරන්න එපා කියලා පස්වෙනි කාරණේ යේසු වහන්සේ පවා සබත් දවස ඒ විදිහට උන්වහන්සේ ගත කළා උන්වහන්සේ සබතට ගරු කරා උන්වහන්සේ සබත සැලකුවා උන්වහන්සේ සබත මතක තියාගත්තා උන්වහන්සේ සබත අමතක කරේ නැහැ සබත් දවස ගැන දේවචනය ඇසුරින් ඔබත් සමඟ බෙදාගත්ත කාරණා සත්‍යතාවය මම හිතන ඔබට විශේෂ වටිනාකමක් ඇති දේවල් මේ තුළ ඔබ දේවචනය තුළින් ඔබ ආශිර්වාද ලබා ඔබ ගැන දැනුවත් වී ඔබ සත්‍යතාවයෙන් ඔබ නිදහස් වෙන්න ඒ වගේ ඔබ නොදන්නා කෙනෙක් වෙනුවෙන් මේ දේ බෙදා ගන්න මේ දේ ඔවුන් සමඟ කතා කරන්න ඒක වටිනවා ඒ දේ ඔබ කරන දේ එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට යේසු පිහිටයි